අයිබෝවන් අදත් ගත වෙන දවසේ සිදුවන හැම දෙයකම ඇත්ත වගකීමෙන් යුතුව දැනගන්න එක්වන්න live at 12 සමගින් සුපුරුදු පරිදිම ඔබ හමුවන මම සජිත් රණසිංහ මම වින්ද්‍යා මාර්බගේ සුපුරුදු පරිදිම අදත් මුල්ම අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත ඉතාලියෙන් ගෙනා කන්ටේනරයක කෝටියකට වැඩි මත්පැන් සහ මත්ද්‍රව්‍ය වාඩි ගසාගෙන මාදුරු ඔය රක්ෂිතය වෙනසූ කල්ලියක් අතඩංගුවට වසර 44කට පසු ටෙස්ට් ක්‍රිකට් පිලක් ලකුණු 43කට දැවී යයි අධික උණුසුමින් කැනඩාවේ 6 දින කුමරුට Simple. If we look at the water, when you get dehydrated, you actually get cramping. නීති විරෝධී ආකාරයෙන් මෙරටට ගෙන්වනු ලැබූ රුපියල් 1 කෝටි 15 ලක්ෂයක පමණ වටිනාකමකින් යුතු විදේශ මත්පැන් සහ හෂිෂ් ඇතුළු තවත් මත්ද්‍රව්‍ය තොගයක් රේගු බහරයට ගෙන තිබෙනවා. ඔරුගොඩවත්ත රේගු අංගණයේ කන්ටේනරයක් තුල තිබී මෙම මත්පැන් සහ මත්ද්‍රව්‍ය සොයාගත් බවයි රේගුව සඳහන් කළේ. ඔරුගොඩවත්ත රේගු අංගණයේ තිබූ සෙක කටයුතු කන්ටේනරයක් පරීක්ෂා කිරීමේදී ඒ තුල සූක්ෂම ලෙස සංගවා තිබූ මෙම මත්පැන් සහ මත්ද්‍රව්‍ය සොයාගැනුනේ රේගු නිලධාරීන්ට ලද තොරතුරක් මතයි. කන්ටේනරයේ තිබී ලක්ෂ 30ක පමණ වටිනාකමකින් යුත් හෂිෂ් නැමැති මත්ද්‍රව්‍ය කිලෝ 2 ග්‍රෑම් 945ක් රුපියල් ලක්ෂ 8ක වටිනාකමකින් යුත් කුෂ් නැමැති ගංජා කිලෝ ග්‍රෑම් 2ක්ද රේගු බාරයට ගෙනුණා. එමෙන්ම විදේශ සැර මත්පැන් බෝතල් 220ක් වයින් බෝතල් 225ක් සහ බියර් ටින් 100ක්ද රේගු බාරයට ගෙන තිබෙනවා. සිවුදිනකුගේ නමට ඉතාලියේ සිට මෙම මත්පැන් සහ මත්ද්‍රව්‍ය එවා ඇති බව රේගු අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වාපු ලිපිකරුවෙක් සහ මෙම බහලුම ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කළ සමාගමේ නියෝජිතයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන සඳහා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත බහර දීමටයි කටයුතු කර ඇත්තේ. බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ බටුවන්දර ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් ලොරියක කැටීමෙන් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මේ අතර බණ්ඩාරගම හොරණ මාර්ගයේ වීදාගම ප්‍රදේශයේදී මාර්ගය හරහා යමින් සිටි කාන්තාවක් කුඩා ලොරියක කැටීමෙන්ද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ බටුවන්දර ප්‍රදේශයේදී මෙම අනතුරු සිදු වුණේ ඊයේ රාත්‍රියේ 11ට පමණ. පස් දිනකු ගමන්ගත් ත්‍රිරෝද රථයක් නවතා තිබූ ලොරියක ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා. තවත් ත්‍රිරෝද රථයක් අනතුරට පත් ත්‍රිරෝද රථයේ ඉස්සර කිරීමට යාමේදී එය වම්පසට දහවණේ වී නවතා තිබූ කන්ටේනර් රථයේ ගැටී තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ ගමන් කළ පස් දෙනා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් එක්කෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ. ඔවුන් බණ්ඩාරගම ප්‍රදේශයේ අවමගුල් උත්සවයකට සහභාගී වී නැවත කැස්බෑවේ පිහිටි තම නිවස බලා යමින් සිටියේදී මෙම අනතුරට මුහුණ පා තිබෙන්නේ. අනතුරු සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය පරීක්ෂණ පවත්වනවා. මේ අතර බණ්ඩාරගම හොරණ මාර්ගයේ වීදාගම ප්‍රදේශයේ පදික මාරුව ආසන්නයේ පාර මාරුවීමට ගිය කාන්තාවක් කුඩා ලොරි රථයක ගැටී තිබෙනවා. අනතුරින් බරපතල තුවාල ලැබූ එම කාන්තාව රෝහල්ගත කිරීමෙන් අනතුරුව මරණයට පත්වුණා. මෙසේ මරණයට පත්වුණේ වීදියගුඩ කනත්තගුඩ ප්‍රදේශයේ පදිංචි 52 වැනි කාන්තාවක්. අනතුරු සිදු කළ කුඩා ලොරි රථයේ උරේදුරා බණ්ඩාරගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හොරණ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර යුද හමුදාවෙන් පලා ගිය සෙබලෙකු අත්අඩංගුවට ගෙන ආපසු එමින් තිබූ යුද හමුදා කැබ් රථයක් අනතුරට ලක්වීමෙන් යුද හමුදාවේ 5 දෙනෙකු ඇතුළු 7 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. මීගාවිල සොරණාතුඩු ප්‍රදේශයේදී යුද හමුදාවෙන් පලා ගිය සෙබලා අත්අඩංගුවටගත් මෙම පිරිස නැවත පැමිණෙමින් සිටියේදී බදුල්ල දුන්හිඳ තිමිරිකස්පිටිය බෞද්ධ මධ්‍යස්ථානයේ අසලදී කැබ් රථය මාර්ගයෙන් ඉවතට පැන අනතුර සිදු වුණා. අනතුරින් යුද හමුදා පොලිසියේ 3 දෙනෙක් යුද හමුදාවේ 2 දෙනෙක් සහ පොලිස් නිලධාරියෙක් සහ අත්අඩංගුවටගත් සැකකරු තුවාල ලැබුවා. ඔවුන් මේ වන විට බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබනවා. අනුරාධපුර තමුත්තේගම මූලික රෝහලේ පවතින අඩුපාඩු හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසකට මුහුණ පෑමට සිදු වේ ඇතැයි රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන ගර්භණී මව්වරුන් පෙන්වා දෙනවා. ඔවුන් සඳහන් කරන්නේ මෙම රෝහලේ ප්‍රමාණවත් තරම් ඇඳන් සහ හෙදියන් නොමැතිවීම ප්‍රධානම ගැටලුව බවයි. අනුරාධපුර තමුත්තේගම මූලික රෝහලට දෛනිකව ගර්භණී මව්වරුන් 400ත් 450ත් අතර සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙනවා.
එමෙන්ම දෛනිකව දරුවපත් 15වත් 20ත් අතර සංඛ්‍යාවක් සිදුවන බවයි රෝහල් බලධාරීන් පවසන්නේ. කෙසේ වෙතත් ගැබිනි වාට්ටුවේ පවතින්නේ ඇඳන් 21ක් පමණයි. ඇතම් ඇඳන්වල ගර්භණී මව්වරුන් 3 දෙනෙකු පමණ රඳවා සිටින බවයි එම රෝහලේ සංචාරක නිරත අප වාර්තාකරු පැවසුවේ. මෙම ගැටලුවට කඩිනමින් විසඳුමක් ලබා දෙන ලෙසයි රෝහලේ ප්‍රතිකාර ලබන ගර්භණී මව්වරුන් ඉල්ලා සිටින්නේ. මේ අතර රෝහලේ වැඩ කටයුතු සඳහා හෙද හෙදියන් 140 දෙනෙකු පමණ අවශ්‍ය වුවද දැනට සේවය නිරත වන්නේ 70 දෙනෙකු පමණයි. මෙම හෙද හිඟියට විසඳුම් ඉල්ලා මීට සති කිහිපයකට පෙර රෝහල ඉදිරිපිටදී හෙද හෙදියන් විරෝධතාවකද නිරත වුණා. එම විරෝධතාවේදී ප්‍රකාශ කෙරුණේ විශාල මුදල් ප්‍රමාණයක් වැය කරමින් විවෘත කෙරුණු වකුගඩු ඒකකයේද හෙද නිලධාරීන්ගේ හිඟිය හේතුවෙන් තවමත් අක්‍රීය මට්ටමේ පවතින බවයි. එකම අංකය සහිත අංක තහඩුවේදු යතුරු පැදි දෙකක් භාවිතා කළ එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු කාතන්කොඩි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ එක් යතුරු පැදියක් ලියාපදිංචි කර තිබුණද අනෙක් යතුරු පැදිය පිළිබඳව විමර්ශනය කරන බවයි පොලිසිය සඳහන් කරන්නේ. සැකකරුවන් අද මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා. ලියාපදිංචි කර තිබූ යතුරු පැදියක අංකයට සමාන ව්‍යාජ අංක තහඩු යෙදූ මෙම යතුරු පැදිය එකම පවුලේ සොයුරන් දෙදෙනෙකු විසින් භාවිත කර තිබෙනවා. කාතන්කුඩි මාර්ගයේදී එක් යතුරු පැදියක් සහ එරවුහිදී අනෙක් යතුරු පැදිය සමග ඔවුන් අත්අඩංගුවට බවයි පොලිසිය සඳහන් කළේ. මෙම යතුරු පැදි දෙකම එකම ස්ථානයකින් මිලදී ගෙන ඇති අතර එක් යතුරු පැදියක් පමණක් ලියාපදිංචි කර තිබෙනවා. ව්‍යාජ අංක තහඩු යෙදූ අනෙක් යතුරු පැදිය අපරාධ සඳහා භාවිත කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අත්අඩංගුවට සැකකරුවන් දෙදෙනා සහ යතුරු පැදි අද මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් කාතන්කුඩි පොලිසියෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. සුරාබදු නිලධාරීන් නොමැතිව පොලිසියට නීති විරෝධී මත්පැන් ජාවාරම් පිළිබඳ වැටලීම් සිදු කිරීමට හෝ සැකකරුවන්ට එරෙහිව අධිකරණය නඩු පැවරීමට බලය ඇති බව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කර තිබෙනවා. මහේස්ත්‍රාත්වරයාම තීන්දුව ලබා දී තිබෙන්නේ ගම්පහ පොලිසිය මගින් නීති විරෝධීව මත්පැන් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ගොනු කළ මූලික විරෝධතාවක් සැලකිල්ලට ගනිමින්. පසුගිය වසරේ ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයෙකු නීති විරෝධී මත්පැන් බෝතල් 1500ක් සමග පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. අනතුරුව ඔහු ගම්පහ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබෙනවා. පසුව ඔහු නීතිඥ කුමාර්ගයෙන් අධිකරණයට දැනුම් දී ඇත්තේ නීති විරෝධී මත්පැන් අලෙවි කරන්නන් අත්අඩංගුවට ගැනීමට නඩු පැවරීමට පොලිසියට බලයක් නැති බවයි. ඒ සම්බන්ධයෙන් වූ නඩුව ඊයේ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගෙනුණා. එහිදී ප්‍රකාශයට පත් කර ඇත්තේ නීති විරෝධී මත්පැන් ජාවාරම් කරුවන්ට නඩු පැවරීමට පොලිසියට බලය පවතින බවයි. පොලිසිය වෙනුවෙන් බස්නාහිර පළාත් උතුරු දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා අධිකරණ හමුවේ පෙනී සිටියා. තවත් දේශීය පොත් කීපයක් මේ විරාමයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. දැන් තවත් දේශීය පොත් කීපයක්. ඔව්. මාදුරු ඔය ජාතික වනෝද්‍යානයේ ආශ්‍රිතව කාලයක සිට නීති විරෝධීව පවත්වාගෙන ගිය ලී සහ දඩමස් ජාවාරමක් වැටලීමට වනජීවී නිලධාරීන් සමත් වී තිබෙනවා. තේක්කලී තොගයක් සහ ගෝනමස් කිලෝ 60ක් සමග සැකකරුවන් සිව් දෙනෙකුද වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාදුරු ඔය ජාතික වනෝද්‍යානයේ මෙම වැටලීම් සිදු කරනු ලැබුවේ අද අලුයම් කාලයේදී. කන්දිගම සහ මාදුරුවය බීටු කාර්යාලයේ වනජීවී නිලධාරීන් විසින් සිදු කළ මෙම වැටලීමේදී නීති විරෝධී දඩමස් සහ ලී ජාවාරමේ නිරතව සිටි සැකකරුවන් සිව් දෙනෙකු වනජීවී නිලධාරීන් භාරයට ගනු ලැබුවා. සැකකරුවන් දිගු කාලයක් පුරා වනාන්තරයේ වාඩි ගසාගෙන රැඳී සිටමින් මෙම ජාවාරමේ නිරතව ඇති බව මෙහිදී හෙළි වුණා. තේක කඳන් 30ක් ඒවා ප්‍රවාහනයට යොදාගත් කරත්ත 5ක් ලී ඉරීමට යොදා ගන්නා කියත් 2ක් ගෝනමස් කිලෝ 60ක් සමග වේරණ ලද වල්ලූරු මස් තොගයක්ද වනජීවී නිලධාරීන් සොයාගත්තා. එසේම සැකකරුවන් භාරයේ තිබූ තුවක්කු 2ක්ද මෙහිදී සොයාගත් අතර වැටලීම සිදුවන අවස්ථාවේ සැකකරුවන් 2 දෙනෙකු පලා ගොස් තිබුණා.
අත්තරංගුවටගත් සැකකරුවන් හා භාණ්ඩ තොගය අද දහවල් දෙහිඅත්ත කණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. එල්ටිටී සංවිධානයේ යළි ක්‍රියාත්මක තත්ත්වයට පත්විය යුතු බවට ප්‍රකාශයක් සිදු කළ රාජ්‍ය අමාත්‍ය විජේකලා මහේශ්වරන් මහත්මිය ඇමති ධුරයෙන් වහා ඉවත්වන ලෙස ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක්ද බල කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ දේශපාලන මණ්ඩල සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා සඳහන් කර තිබෙන්නේ එම දැනුම් දීම හමුවේ රාජ්‍ය අමාත්‍යවරිය තනතුරින් ඉල්ලා අසනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි. මේ අතර මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් වන නඩු කඩිනම් කිරීමට ස්ථාපිත කළ ත්‍රිපුත්කල විනිසුරු මඩලු හා වනාලි ගැටලු ගැන අද පාර්ලිමේන්තුවේදී සංවාදයක් ඇති වුණා. අපි මුලින්ම ජනාධිපතිවරයාට ස්තුතිවන්ත වෙනවා විද්‍යාත්මකව කල්පනා කරලා ඔබතුමායි ඔබතුමාගේ ඇමතිතුමාටයි මේ විෂය භාර දීම ගැන. ඔබතුමාත් ඔබතුමාගේ ඇමතිතුමාත් විශාල උත්සාහයක දුනා සිංහරාජ වනය ඇතුළේ ඉන්න අලි වගයක් වෙන කොහෙටද අරගෙන යන්නේ. ඒක අවසානයේ ඔබතුමාට ක්‍රියාත්මක කරන්න බැරි වුණා ජනාධිපතිවරයාගේ මැදිහත් වීම හේතු කොටගෙන. දැන් ඒ අලි දෙන්න සිංහරාජයේ තුලම ඉන්න දෙනවද නැත්නම් අරගෙන කොහොම හරි ගෙනියන්න සරසමක් තියෙනවද? මේ අලි දෙන්නට තව අවුරුදු 10ක් 15ක් තමයි මේගොල්ලන්ට ජීවත් වෙන ආයු කාලය තියෙන්නේ. අපි ඒ ගමේ අයගේ කීමට ඇහුම්කන් දීලා මේ අලි දෙනවා අපි ඉවත් කරන්න හැදුවා අපි හොර උපදානේ අලි සුරකම් මැදත්තාට. ඒක මහා ලොකු බාර දුර කාර්යයක්. මොකද මේ අලි කියන්නේ බොහොම සංවේදී සත්තු. පොඩ්ඩක් පොඩි පීඩනයක් හරි වැදුනොත් එහෙම අලි මිය යනවා. ඒක තමයි ගොඩක් වෙලා තියෙන්නේ. දැන් අපේ අර හිටපු පසුවයිදුවරේ අලි අල්ලන්න කියලා 100ක් අල්ලුවා නම් 50ක් අලි මැරලා තියෙනවා. ඔබතුමියලා ආණ්ඩු බලය ගන්නකොට බොහොම සද්දෙට කියපු දේ තමයි වංචනිකයන්ට දූෂිතයන්ට දඬුවම් කරනවා කියලා. මේ මෑතදී තීන්දුවක් ගත්ත කැබිනට් මණ්ඩලයම ඒ සඳහා මහා අධිකරණ තුනක් වෙන් කරගෙන නඩු ඇසීම් කටයුතු ඉක්මන් කරන්න. නමුත් ඒකේ සද්ද විතරයි. උසාවි තුනක් පටන් ගන්න එක කිසිම ගැටලුවක් නැහැ. නමුත් මේ පළවෙනි උසාවිය පටන් ගන්නත් අපි කොළඹ මෝටර් රථ වාහන ට්‍රැෆික් කෝට් එක වෙන තැනක පිහිටවලා තමයි ඒ බිල්ඩිම ලබා ගත්තේ මේ මහා අධිකරණය වෙනුවෙන්. ඒ සඳහා ඊයේ දිනේ තමයි හතරවැනිදා දිනේ තමයි අපිට විවෘත කරන්න ගරු අග්‍රවීක්ෂකාරතුමා දිනය ලබා දීලා තිබුණේ. නමුත් මේ ගොඩනැගිල්ල අලුත් වැඩියා කරගෙන යෑමේදී දැනට සති දෙකකට ඉස්සෙල්ලා නාවික හමුදාව කිව්වා වහලේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා වහලේ හදලා මිසක් බාර දෙන්න බැහැ කියලා. නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටකුයි තව චුට්ටකුත් ඕනේ. ඒත් වැඩේ කරෙන්නේ නැහැ. අපි අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරලා අධිකරණයේ ගරු ගාම්භීරත්වය ඇතුව තමයි ඒ වැඩ කටයුතු කරන්නේ. ගරු අග්‍රවීක්ෂකාරතුමාලා අධිකරණ ශාලා ගිනි තිබ්බලු. මම ඒක ගැන මොකක් කියන්නේ. රජරට වැව්වල සීක්‍රෙන් පැතිරී යන ජලජ පැලෑටියක් නිසා දීවරින් සහ ගොවීන් ගැටලු රැසකට මුහුණ දී සිටිනවා. ඔවුන් පවසන්නේ මේ ගැටලුවට කඩිනමින් විසඳුමක් ලබා දිය යුතු බවයි. මේ කටුපාසිනම් වූ ආක්‍රමණශීලී ජලජ පැලෑටි විශේෂයයි. නජාස් මරිනා නම් වූ විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම කටුපාසි මෙරට පළමු වරට සොයාගෙන ඇත්තේ 2012 වසරේදී. ඒ මාතුගඟාශ්‍රිතවයි. මාදුගඟේ තිබූ එම කටුපාසි විශේෂය මෙවන විට රජරට වැව්පුරාද පැතිර ගොස් ඇත්තේ මෙලෙසින්. මේ හේතුවෙන් ගොවීන් මෙන්ම ධීවර කටයුතුවල නිරත ධීවරයන්ද දුෂ්කරතා රැසකට මුහුණ දී සිටිනවා. මේ නිසා තමන්ට ගොවිතැන් කටයුතු මෙන්ම ධීවර කටයුතුද සිදුකරගෙන යා නොහැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. එතකොට දැල් උස්සනොත් අපේ අත කැපෙනවා. බහින්ඩ බෑ. දැල් බේරාගන්න බෑ අපිට. ඒ වගේ තත්ත්වයකට තමයි තියෙන්නේ. කටුපාසි අපිට අත්තනම ලොකු විනාශයක් වෙලා තියෙන්නේ. මොකද මාළු අල්ලන්න විදිහක් නැහැ. දැල් දාන්න බෑ. මාළු තවින අඩුයි. මේ පාසිය සිරින්ගලා ඉන්නවා. මාළු අල්ලන්න බෑ. මේ ගැටලුවට ඇති විසඳුමක් පිළිබඳව පරිසරවේදීන් පෙන්වා දෙනවා. දැන් අපිට මේ කටුපාසි ප්‍රයෝජනවත් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ සඳහා අපි මේ ධීවර කර්මාන්තය සහ ධීවර කර්මාන්තය සඳහා භාවිතා කරන මත්ස්‍ය විශේෂ පිළිබඳ අවධානය යොමු කරලා එයාලගේ ආහාර රටාවන් පිළිබඳ අවබෝධය ලබාගෙන කටුපාසි ආහාරයට ගන්න මත්ස්‍ය විශේෂයක් වැව්වලට හඳුන්වලා දෙන්න ඕනේ. ඇත්තටම මෙහෙම මාළු විශේෂයක් ලංකාවේ මේ වෙනකොට ඉන්නවා. ඒ මාළුවට අපි කියනවා තනකොළ කාපියා. එහෙම නැත්නම් ග්‍රාස් කාප් කියලා. මෙන්න මේ ග්‍රාස් කාප් කටුපාසි ආහාරයට ගන්න බව පර්යේෂණ වලින් වෙන රටවලදී කියලා තියෙනවා. ඒතර මේ සඳහා කරලෙත් හොඳම දේ තමයි ග්‍රාස් කාප් අභිජනනය කරලා එයාලගේ පැටවු යම් කිසි ප්‍රමාණයක් මේ වැව් වලට ගෙනල්ලා දාලා එයාලට ඒව ආහාරයට ගන්න කියනවා. විදේශ සහ ක්‍රීඩා පාතවලට පෙර අපි අලිත් සූදානම් මද විරාමයක් ලබා ගන්න. අපි දැන් සූදානම් ලෝ වටා තොරතුරු ඔබ වෙත ගෙන එන්නට.
කැනඩාවේ උෂ්ණත්වය අධික ලෙස ඉහළ යාම හේතුවෙන් පුද්ගලින් සය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ සමගින් විදෙස් පුවත් වෙතයි මේ අවධානය. කැනඩාවේ පරිසර උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කියුබෙක් ඇතුළු කැනඩාවේ නගර 12කට මෙම තත්ත්වය දැඩි ලෙස බලපා තිබෙනවා. උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 6 දිනක ජීවිතක්ෂයට පත්ව ඇති බවටයි සඳහන් වන්නේ. උපරිම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 47ක් වාර්තා වී ඇත්තේ හියුමිඩෙක්ස් ප්‍රදේශයේ. මෙම පාරිසරික විපර්යාසය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ බොහෝ දෙනා වයවෘද්ධ පුද්ගලයින්. එමෙන් 1953 පසු කැනඩාවේ ටොරොන්ටෝ නගරයට බලපෑ උපරිම උෂ්ණත්වය මේ බවද එම වාර්තා පෙන්වා දෙනවා. ග්‍රීෂ්ම ඍතුවේදී සාමාන්‍ය ලෙස උෂ්ණත්වය ඉහළ යන අතර මෙවර කැනඩාවේ උෂ්ණත්වයෙහි වාර්තාගත අගයක් පවතින බවටයි එරට කාලගුණ විද්‍යාඥයින් සඳහන් කරන්නේ. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්ගේ නයිජීරියානු සංචාරයේදී සිදු වූ සුවිශේෂී සිදුවීම් කිහිපයක් පිළිබඳව විදෙස් මාධ්‍යවල අවධානය යොමු වී තිබෙනවා. එහි රාත්‍රී සමාජ ශාලාවක පැවති නයිජීරියානු සංස්කෘතික උත්සවයකට එක් වූ ප්‍රංශ ජනාධිපතිවරයා එහි නර්තනයක් සඳහා එක්ව ඇත්තේ මෙලෙසින්. එමෙන්ම තවත් සංස්කෘතික උත්සවයකට ඔහු සහභාගී වූ අවස්ථාවක අවුරුදු 11ක නයිජීරියානු පිරිමි ළමයෙකු විසින් ප්‍රංශ ජනාධිපතිවරයාගේ රුව සිතුවමකට නගා පිළිගන්වා තිබෙනවා. පැය දෙකක් පෙනී සුළු කාලයකදී සිය රුව අපූරු ලෙස සිතුවමට නැගූ මෙම කුඩා දරුවාට ජනපති මැක්‍රෝන් විසින් ත්‍යාගයක් ලෙස ප්‍රංශයේ අධ්‍යාපනය ලැබීමට ශිෂ්‍යත්වයක් ප්‍රදානය කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. දැන් ක්‍රීඩා පුවත්. ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ කණ්ඩායමක් වසර 44කට පසු දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාවේ අවමානයට මුහුණ දෙන්නට බංගලාදේශයට ඊයේ සිදු වුණා. ඒ බටහිර ඉන්දිය කොදෙව්වන් සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනේදීම ලකුණු 43කට දැවී යාමත් සමගයි මේ බංගලාදේශ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමක් තුලදී රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාවද වනවා. සංචාරක බංගලාදේශය සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ඊයේ ආරම්භ වුණේ ඇන්ටිගුවාහි සර් විවියන් රිචඩ්සන් ක්‍රීඩාංගණයේදී. කාසිවාසි දිනගත් කොදෙව් නායක ජේසන් හෝල්ඩ් පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පළමු ඉනිම ආරම්භ කළ බංගලාදේශයට පන්දු වාර 18යි පන්දු 4කදී සියලු දින දැවි රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 43ක් පමණයි. මෙය කණ්ඩායමක් ටෙස්ට් පිටියේ වසර 44කට පසු දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව අතර බංගලාදේශීය ක්‍රිකට් ඉතිහාසයේ රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාවද වනවා. එමෙන්ම මෙය කණ්ඩායමක් ටෙස්ට් ක්‍රිකට් පිටියේ දැවී ගිය 11 වෙනි අඩුම ලකුණු සංඛ්‍යාවයි. විශිෂ්ට පන්දුවීමක නිරත වූ කිමා රෝච් ලකුණු 8කට කඩුලු පහක් මිදහැලුවා. රෝච් කඩුලු පහේ සීමාවට පන්දු 12කින් පැමිණි අතර මීට පෙර මෙවැනි දක්ෂතාවක් දක්වා තිබුණේ ක්‍රීඩකයින් දෙදෙනෙකු පමණයි. ඒ මොන්ටි නොබ්ලි සහ ජැක් කාලිස්. පළමු දිනේ සඳහා තරගයේ නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරන කොදෙව්වන් කඩුලු දෙකක් දැවී ලකුණු 201ක් ලබා සිටියා. ක්‍රේග් බ්‍රාත්වේට් මුදු වී ලකුණු 88යි. ඉන්දිය කණ්ඩායමේ ග්‍රන්ථ තරග සංචාරය ආරම්භ වීම පළමු 20-20 තරගයේ මැන්චෙස්ටර්හිදී පැවැත්වුණා. කාසිවාසි දිනගත් ඉන්දිය නායක විරාට් කොහලි පළමු පන්දුර පහර දීමට එංගලන්තයට ආරාධනා කළා. ඒ අනුව ඔවුන් පන්දු වාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කර ලකුණු සංඛ්‍යාව 159යි. ජොස් බට්ලර් ලකුණු 69යි. කුල්දීප් යාදව් ලකුණු 24කට කඩුලු 5ක් බෙදහැලුවා. පිළිතුරින්ම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දු වාර 18යි පන්දු 2කදී ලකුණු 163ක් ලබා මේ තරගයෙන් කඩුලු 8ක පහසු ජයග්‍රහණයක් වාර්තා කළා. රෝහිත් ශර්මා ලකුණු 32. ඉන්දියාව ජයග්‍රහණය කරව රැගෙන ගිය ලෝකේෂ් රාහුල් පන්දු 54කදී නොදෙවි ලකුණු 101ක් රැස් කළේ 4 පහර 10ක් සහ 6 පහර 5ක් සමගින්. තරගයේ වීරයා කුල්දීප් යාදව්. මේ ජයත් සමග ඉන්දියාව තරග තුනකින් සමන්විත 20-20 තරගාවලිය තරගයකට බිඳුවක් ලෙස පෙරමුණ ගත්තා. ඒ සමගින් අපි දැනට ඔබෙන් සමුගන්නවා මම වින්ද්‍යා මාරම්බගේ. මම සජිත් රණසිංහ. අපි අලිත් හමුවෙමු අද රාත්‍රියේදී live@7 තුලින්. සුබ දවසක්.